Pandai logi ka. Api mie beli ti, uyan dua ti beli ti. Satu denna, support tengah denna, muna denna. Kamera ada muna denna beri sidya ti. Hi guys, iting good morning kira mana mang ya lewa mesa ti video kita godak aderin pilih kanu. ඉතින් අද ඉරිදු දවසක් ඔන්න ඔයාලට මගේ ඉරිදු දවස කොහොමද ගත වුනේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙන්නේ. අද උදේම මම මගේ බිස්නස් එකේ තියෙන පබුරු ටික සාලෙට අරගෙන ආවා. ඒව පැකට් කරන්න ඕන නිසා කස්ටමර්ස්ලට යවන්න. ඉතින් මගේ පුංචි කුෂිත් මට ගොඩාක් උදව් කරනවනේ. ඉතින් ඒක නිසා එයාත් මල් ළඟටම වෙලා මගේ වැඩවලට ගොඩාක් උදව් දී ඉඳියා. කොහොම හරි පුංචි කුෂී ගියත්ින් එක පබුරු කප් එකක් බිම වැටුණා. ඉතින් එයාගේ අතින් පස්සෙක වැටිච්ච නිසා මං කිව්වා ඔයාම තනියෙන් ඔක්කොම ටික ඇහිඳින්න අම්මා උදව් කරන්නේ නැයි කියලා. සාමාන්‍යයෙන් අපේ පුංචි කුෂීගේ අතින් වැරද්දක් වුණාම එයා ඒක වැරදි බව දන්නව නම් එයා ටිකක් අඬනවා. ඉතින් මුණත් පොඩ්ඩක් අප්සෙට් ගිහින් ඉන්නේ. හැබැයි අද ඇඬුවේ නැහැ. ඉතින් එයා දුර තියෙන විසික්වෙච්ච චූටි චූටි පබුළු වැට ඇහිඳගෙන ඇවිල්ලා කප් එකට දාදි මට ටිකක් දුකත් හිතුණා. ඒත් මම හිතුවා එයාගේ අතින් වෙච්ච වැරද්ද නිසා එයා අතින්ම ඒ පබුළු ටික ඔක්කොම ඇහිඳලා ආයේ කප් එකට දම්මන්න ඕනේ කියලා. ඉතින් සමහර පබුළු කළු පාට පබුළු එකටත් කලවම් වෙලා තියෙන්නේ. හැබැයි ඔන්න එයාම තමයි ඔක්කොම ටික ඇහිඳලා කප් එකට දැම්මේ. ඉතින් අපි තව චුට්ටකින් කුෂීව හොරණ පාක් එකට එක්කයි යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද යා මේ දවස් ටිකේම උණ හැදිරි ඉඳිට නිසා දැන් එයාට හොඳටම හොඳයි. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් පාක් එකට එක්කන් ගිහලා එයාට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ කියලා. ඔන්න මේ ටික තමයි මම පාක් එකට අරන් යන්නේ. කුෂීගේ කෑන් පෙට්ටි, වතුර බෝතල, රේන් කෝට් එක, මගේ බර්ත් බෝතලේ, පර්ස් එක, ඒ වගේම මේ හබියා කාබැනක ගෙඩියක් කඩලා ගෙනත් දුන්න ගහෙන් ඔන්න ඒකත් ඉතින් බෑග් එකේ දාගෙන අරගෙන යනවා. ඉතින් කුෂිත් දැන් ලෑස්තිලා ඉන්නේ. ඔන්න මම ওই විදිහට තමයි ලෑස්තුනේ. ඉතින් උදේවරු යන නිසා ආවෙන් නිසා මං හිතුවා අද කැප් එක දාගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අපි කුෂියා නම් සෆාරි යනවා වගේ තාත්තගේ බෙල්ලක් බදාගෙන බයික් එකේ පාක් එකට යන ගමන ආරම්භ කරා. අපි ඉතින් ඔහොම හිමින් හිමින් යද්දී අපිට හොරණදි හම්බුණා සද්දන්ත කුලේ අලියෙක්. ඉතින් අලියෙක්ට ඇවිල්න්නේ දන්නේ නැහැ. ඔහොම හරි අලිය. හරිද? ඉතින් අපේ බයික් එක ඉස්සරහම තමයි අලිය ගියේ. ඔන්න එනං අහන්නකෝ. අපි දැන් බක්කු. ඔයදී මතේ නෑ. ළමයෝ කෙලින් ඉන්නකෝ තාත්තා වල්ලා. මොකද්ද කරන්නේ අලිය බයික් එක යනවා යන්නේ? අර හොන්ඩේ දික්කර යනවා. ඒක. ළමයා තාත්තගේ බයික් වෙන්නලක නම්මට අමාරුව වල්ලන් යන්න. අන්නේ. මස්තර බාර වෙනවා නේ යා. මේ අලියා කියන්නේ ගොඩක් වෙලාවට අපිට හම්බෙන සතෙක් උනාට අලියෙක් දැක්ක මාර අලි ගැම්මක් එනවා නිකන් හිතර නේද? අර නිකන් කොඩ දවසකින් දැක්ක නැති සතෙක් වගේ කියලා හිතනවා. කොච්චර වුණත් ඉතින් අපි අලියෙක් දැක්කම පාර නැවතිලා බලනවනේ. කොහොම හරි අපි චුට්ටක් දුර එද්දී අලියා මිසින්. හරිද? දැන් අපි බලනවා අලියා නැහැ. පස්සෙන් ආපු අලියා නැහැ. ඉතින් අපි හිතුවා අලියව හොයාගෙන ආයි යන්න ඕනේ කියලා අලියා බලන්න. ඉතින් හබියත් වැඩේට කැමති වුණා. ඒක නිසා අපි කුෂියවත් එක්කගෙන ආයි බයික් එක හරවගෙන ගියා අලියා බලන්න. එක්වර ටැමිල් පැත්තට ගියා. ටැමිල් පාර පැත්තට. අලියා මොකේද ඉන්නේ? ආ ඉන්නේ අලියා නවත්තලා මේ.
කොහොම හරි අපි බයික් එක අරවගෙන චුට්ටක් දුර යද්දි අලියයි අලි ලොරියයි පාර අයියේ නවත්තලා තිබුණා. ඉතින් අපි එතනට ගියා සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර එන්නලු මොන හරිය බලාගෙන ඉඳියා. ඇඟලිය අලිය පොප්පෝ දාලා මොනවද අලිය කන්නේ? එපා නෙමෙයි මොනවද අලිය කන්නේ? ඈ බාව් මැල්ලුම් කනවා ඒක නේද? කියන්නද? මුතව දන්න ලොරියට. එයි. අලිය කිව්වේ කියන්න. දීම්. මොන ටිකක් කියලා යද්දි අලිය ජැකක් ගහගෙන ලොරියට. ලොරිය පොඩ්ඩක් අර පොඩ්ඩක් සයිඩ් වෙලා ඌ ජැකේ ගහන් ඉන්නවාර අපි බස්වල පොල්ලට ජැකෙක් ගහගෙන යනවාගේ. කොහොම හරි ඉතින් අපි අලි දර්ශනේ ඔන්න විදිහට තමයි දැක බලාගෙන ඉවර වුණේ. ඊට පස්සේ අපි ආයි බයික් එක හරවගෙන ගියා පාක් එකට. අලිය පුංචි කුෂිත් එක පාක් එකට ඇවිල්ලා අපි මුලින්ම කලින් ලිස්සන බෝට්ටු පදින එක. ඉතින් කුෂීගේ තාත්තත් කුෂී ළඟටම වෙලා අද ඉඳියා. ඉතින් ඒක නිසා මට ලේසි වුණා. මොකද මම ටිකක් වෙලා කුෂිත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ හබිය ටිකක් වෙලා කුෂිත් එක්ක සෙල්ලම් කරනවා. කුෂී එහෙම ටිකක් වෙලා සෙල්ලම් කරද්දී මම දැක්ක පාක් එකේ තැන් තැන් වල කොට්ටම්බ වැටලා තියෙනවා. ඉතින් ගොඩාක් රස කෑමක් නිසා මට හිතුණා කොට්ටම්බ ටිකක් අහුලගෙන ගෙදර ගිහිල්ලා තලලා කන්න ඕනි කියලා. ඇත්තටම කොට්ටම්බ කියන්නේ ගොඩක් රස, ඒ වගේම ගුණ කෑමක්. ඉතින් පාක් එකට ඇවිල්ලා තියෙන අපි කියමු අයලක්කලා කියලා නේද? නැත්තම් අපි කියමුකෝ නංගිල මල්ලා කියලා. ඉතින් ඔය පුටි වාඩිලා ඉන්න මල්ලිත් අයියෙක් වගේනේ. අපි එහෙනම් අයිය කියමු. අයියත් මට කිව්ව ඔක්කොම කොට්ටම්බ ටික අහුලගෙන යන්න මොකද ගොඩක් උණ කෑමක් කියලා. ඔන්න ඔතන ඉස්සරහා මේ දැන් මම වාඩි වෙලා ඉන්නවා. හබියයි කුෂියයි සෙල්ලම් කරනවා. ඉතින් මේ ඒ අයියයි පාක් එක බලා ගන්න අංකලුයි දෙන්නම් මට එළිගු ඔක්කොම ටික හෙඳගෙන යන්න කියලා. හැබැයි මම කිව්වා නෑ ඔක්කොම කොට්ටම්බ ටික නම් ඕනේ නැහැ. මොකද අපි දෙයක් දැක්කම දැක්ක පළිට ඔක්කොම ටික බදා ගන්න අරකයි නේද? තව කොට්ටම්බ කන්න ආස චූටි බබාලා ඉලගෙන වැඩි හිටියොත් මේ පාක් එකට එනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඇහිඳගෙන යන්න ටිකක් තියෙන්න එපේ. ඒකද හැමතිස්සම කොට්ටම්බ වැටෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මං කිව්වා නෑ මට මේ ටික ඇති. තව කෙනෙකුට ඇහිඳ ගන්න මම මේ ටික තියලා යනවායි කියලා. පස්සේ කුෂී ඔන්න පළවෙනි පටාවට try කරලා බලන්න යන්නේ අර ලොකු අර බූලිය වගේ එක ඇතුලෙන් එන එක. ඉතින් හබියට ඒක ඇතුලෙන් කුෂීව ගෙන්න ගන්න සෑහෙන පරික්ෂමයක් දරන්න උනා. කොහොම හරි වැඩේ කරගත්තා. එතකොට මම දැක්කා ඔරලෝසු කණුව ගාව ෆෝන් එකකුයි බින් එකකුයි රටනවා. හැබැයි මේක බින් එකක්ද පිටසක්වල ජීවිතද මන්ද මන් දන්නේ අයිකන් එකේ හරිම නම් මොකද්ද කියලා. කොහොම හරි ෆෝන් එකකුයි බින් එකකුයි. ඉතින් ඇත්තටම මේ ෆෝන් එක ඇතුලේ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ මිනිස්සෙක් නේද? ඉතින් කොච්චර අමාරු ඇද්ද මේ විදිහට ෆෝන් එකක් විදිහට ඇඳගෙන ඉන්න එක. ඇත්තටම මම ඔය කට කාලා තියෙනවා. ඒ කියන්නේ මම කොන්සර්ට් එකකට එකපාරක් හාවෙක් විදිහට ඇඳා. ඉතින් ඒක ඇඳුම ඇඳ නිසා මම දන්නවා හරි අමාරු ඇඳම ඇතුලෙන් හොඳටම තැම්බෙනවා. මොකද අපිට බෑ ඇතුලෙන් ෆෑන් එකයි කරගන්න. ඉතින් මෙහෙම ගිනි අවුවේ මෙහෙම ෆෝන් එකක් ඇතුළ විදිහට ඇඳලා මෙහෙම නටන එක ගොඩක් අමාරු කාර්යයක් වෙන්න ඇති. කෙසේ නමුත් ඊට පස්සේ මම ආවා මගේ මැෂින් එකේ බැටරිය බහැලා තිබුණා. ඒකට බැටරි එකක් අරගන්න. ඊට පස්සේ අපි උයන්වත්තේ වැවගාවට යන තමයි මේ හදන්නේ. ඊට කලින් මට හිතුණා කන්න බඩී රිංගු අරගන්න. ඉතින් අයියනා යෝජනා කරේ පරාට ගමුයි කියලා. ඒවට මම දැන් ටිකක් මහතත් වෙලා ඉන්න නිසා බරත් වැඩි වෙලා තියෙන නිසා මම කෝ නෑ ආයෙ නම් පිටිකන්න ඕනේ නෑ. අපි බඩ ඉරුකු කමු කියලා. ඉතින් ඒක නිසා අපි මෙන්න මෙතනින් බඩ ඉරුකු අරගත්තා. උණු උණු බඩ ඉරුකු කරල් දෙකත් අරගෙන අපි පිටත් උනේ උයන් වැත්ත වැවගාවට. ඉතින් මේ ඔගොල්ලෝ දකින්නේ උයන් වැත්ත වැව. ඉතින් හරිම ලස්සන වැවක්. මම ඊට කලින් මගේ ගොඩක් වීඩියෝස් වල මේ වැව පෙන්නලා ඇති. ඉතින් ওই ගොඩාක් ටෙලි ඩ්‍රාමා හිම රූගත කරන්නත් මේ ස්ථානය ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඔන්න ඉතින් මම වීඩියෝ කරන අතරේ හබියයි කුෂී ගහක් යට වාඩි වෙලා ඉන්නවා.
ඉතින් මෙතන ගොඩාක් වෙලාවට පුංචි පුංචිමත් කියන්න බෑ. එක එක සයිස් වල කපල්ස් ඉන්නවා අපිට දැක බලා ගන්න පුළුවන්. මොකද හරි නිෂ්කලංක තැනක්නේ. එතනම් උඩට ආවේ සපසු දෙක ගලවලා ඊට පස්සේ තුත්තිරිත් ඇනගෙන මම ආයි ආවා කුෂි හබියයි ඉන්න තැනට. හරි ෂෝක්. ඉතින් අර විදු පෙරලි පෙරලි සෙල්ලම් කරන්න පුළුවන් නම් නිකන් නේද අපිට බෝලයක් එහෙම ගහන්න පුළුවන් නම් මරු පොට් එක. ඊට පස්සේ ඔන්න හබියා ලෑස්ති වුණේ පුංචි කුෂීව වතුරට එක්කයි යන්න. එයා ගොඩක් ආසයි වතුරට. අපි බලමු එයාගේ ප්‍රතිචාරය කොහොම වේවි කියලා අද දවසේ. ඉතින් සපත්තු එහෙම ගලවලා ඔන්න තාත්තයි දුවයි දෙන්නම වතුරට යන්න තමයි දැන් හදන්නේ. ඇයි තීනෝ තීනෝ වතුර වලට අර මොල් වරු හරි 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 ඔන්න තීනෝ තීනෝ මින් තීනෝ නෑ නෑ මොකද වතුර පොඩ්ඩක් අල්ලන්න බැරි මන් රවුමන් නේද නෑ නෑ අරේ හවුම ඉතින් අර අර මේ හොඳටම බය වුණා මුලින් වතුරට බහින්න. එයාව හැබැයි පොඩ්ඩක් වෙලා ගිහිල්ලා වතුරට දැම්මම ඕක මග ඇරලා යනවා. ඉතින් අපි කතා කර කර ඉඳියේ ටිකක් වෙලා ගිහින් හිමීට වතුරට තියමුයි කියලා. ඉතින් ඒ අතරේ මුක්කුද මුණ්ඩ කියන්නේ මේ හාල් ගප්පියෝ නෑ මුක්කුද මාළුන්ට කියන්නේ බුලත් කපියෝ. ඉතින් බුලත් කපියෝ සෑහෙන ඉඳියා ඒ අර එතන ජල මොකක්ද ඒකට කියන්නේ මේ ඇලක් වක්කඩේ ඇලේද ඉතින් ඒ ඇලේ ඉන්දියා ගොඩක් මේ මොක්කුද මොක්කුඩි කියන්නේ ඔතන ඉන්නවා සමහරවිට මේ එක ජාති මාළු නෙවෙයිනේ ඔව් ඔතන ඉන්නවා මේ කොරලි කොරලි බුලත් තපේ ඕ ඔන්න ඉතින් බුලත් තපේ කොරලි කියනවා අම්මා කියනවා ඉන්නේ ඔය වක්කඩේ. ඉතින් හබියා නම් ගොඩක් වෙලාවට විනෝදුන අර මාළු ඇවිල්ලා කකුල වටේ ඇවිල්ලා අර කකුලට කොටනවා. ඉතින් ඒ අතරේ මම අර අරගෙන ආපු බඩිරිගු කරලා කෑවා. මම ඇත්තටම ගොඩක් බඩකින් ඉඳියේ මොකද මෙතනට එද්දි වෙලාව 12 මාරක් පහු වෙලා. ඉතින් උදේ කාපු ගමන්නේ. ඉතින් මම ටක් ගාලා බඩිරිගු කරලා කෑවා. හැබැයි අර ලපටි කරලක් නිසා එච්චර ලොකු රසයක් තිබුණ නැහැ. සාමාන්‍යයෙන් අර බඩිරිගු ලොකු කරල් වල එන රස තිබුණ නැහැ. හැබැයි රසයි. ඉතින් ඒ අතරේ හබියා මාළු වලන ට්‍රයි කරනවා. ඉතින් මමත් පොඩ්ඩක් ගිහින් මුට්ටිය දැම්මා යා මාළු වලන තැනට. හැබැයි ඉතින් එක මාළු එක්කත් අල්ලගෙන නම් තිබුණ නැහැ. එච්චර මාළු ඒ වක්කඩේ ඉඳලා. දැන් දෙවෙනි කරලා. ඉතින් මම දෙවෙනි කරලත් කාලිවර වෙද්දි හබියයි කුෂියයි දෙන්නම අර වතුර වැටෙන තැනට ගිහිල්ලා ඉතින් මට කිව්වා ආයි සපත්තු ගලවලා එන්න කියලා. ඉතින් මම ආයි සපත්තු ගලවලා ඇලට බැස්සා. ඉතින් හරි ෂෝක්. ඉතින් නේද අපි අර ඉස්සර ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා ඒ උදේට වතුරවලට වතුර අර ඇලවල් වලට බැස්සම. ඉතින් සමහරලාට හිතනවා මේ ගොඩක් විස බීජ ඇති කියලා. නමුත් ඉතින් මේකත් සුන්දර අත්දැකීමක්. ඉතින් ඒක නිසා අපි බැස්සා. ඉතින් එහෙම අපිරිසිදු බවක් නම් පෙවුනේ නැහැ වතුරේ. ඉතින් ඒ වුණාට හබියා නම් කිව්වා මේක නිකන් විද්‍යාරත්න පිටිපස්ස තියෙන කුණු කණු වගේ තමයි පේන්නේ කියලා. හැබැයි ඉතින් මමයි කුෂි හබියයි තුන්දෙනාම ඒ වෙලාවේ ගොඩාක් විනෝදුණා ඒ පොඩි වක්කඩේ බැලලා. කියලා ගියාට පස්සේ පුංචි කුෂිට සේරම ටික අල්ලලා ගියා. ඊට පස්සේ යා වතුරෙන් එන්නම බැහැයි කිව්වා. ඉතින් මායි කුෂි ගොඩක් වෙලා වතුර බැහැලා ඉඳියා. ඊට පස්සේ ඇදිතු දෙකම කෑවා. අත්නායකගේ දෙකම අරලා නේ. හරි ඒක තමයි ඒක දැකලා නෑ හුයි. ඔයා කන්නේ? මං කනවා. හරි හරි කමන්නේ. හරි හරි කමන්නේ. පුංචි කුෂීව මේ වතුර වැටෙන තැනින් එළියට ගන්නම බැරි වුණා. ඉතින් එයා ආස නිසා අපි සෑහෙන වෙලාවක් ඒ උයන්වත්ත වැවගාව ඉඳියා. බඩිරුගු කරල් දෙකම මම කෑවා. මොකද මට හබියා කිව්වේ නෑ එයා බඩිරුගු කනවා කියලා. මං හිතන් ඉඳි එයා බඩිරුගු කන්නේ නෑ කියලා. මොනා කරන්නද? මං කරල් දෙකම කෑවා. දැන් ඉතින් ආයි ගෙදර යනකොට එයාට එක කරලක් අරන් දෙනවා. ඉතින් අපි අපේ ජීවන රටාවේ ගොඩක් වෙලාවට මුදල් හොයන්න, දරුවෝ වෙනුවෙන් ඉගෙනීම් වැඩ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් මේ වැඩත් එක්ක අපිට පොඩ්ඩක් පරිසරය විඳින්න සහ ජීවිතය විඳින්න කාලය අඩු වෙලා තියෙනවා. නමුත් අපි ඒවටත් යම්කිසි කාලයක් කොහොම හරි හොයා ගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් එළියට ඇවිල්ලා පොඩ්ඩක් දරුවොත් එක්ක විනෝද වෙන්න, අපේ මනස රිලැක්ස් කරගන්න අපි පුංචි කාලයක් හොයා ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට පුළුවන් අපේ ජීවිතයත් හරි ලස්සනට ඉස්සරහට ගලාගෙන යන ගඟක් වගේ ඉදිරියට
අරගෙන යන්න. ඉතින් මම හිතනවා මම මේ කියව කතාවට ඔයාලා එකඟතියි කියලා. ඉතින් කාර්යබහුල ජීවිතේ මේ විදිහට චුට්ටක් විනෝද වෙන්න පුංචි කාලයක් අපි හැමෝම වෙන් කරගන්න ඕනේ. එහෙම නේද? ඔන්න ඊට පස්සේ මම පොඩ්ඩක් ඇලුණා. ඇලුණා කියන්නේ හබියා ගියා උඩහට එහා පැත්තේ වැව පොඩ්ඩක් බලලෙන්න ඕනේ කියලා. ඉතින් ඒ එනකන් මම පොඩ්ඩක් ඇල වෙලා ඉඳියා. ඉතින් හරිම ෂෝක්, හරිම විනෝදයි ඒක. මොකද හතර වටේම සීතල හුළඟ එන්නේ, තනකොළ පිස්සින්නේ. ඉතින් ඒක හරි වෙනස් අත්දැකීමක් නේද? ඉතින් අපිට අර අපේ ගෙදර පැදුරක් දාගෙන විවිධ දා ගන්නවා වගේ නෙමෙයි. ඒක හරි සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ අතරේ හබි ආවා. ඔන්න දැන් එයාට ඇති වෙලා ඉඳලා, කියන්නේ මං හිතන විදිහට අපි පැයක් එකම ආරක් විතර මෙතන වැවගා විඳිය. ඉතින් එයාට දැන් ඔන්න ඇති වෙලා. හොඳේ ඈ මුතු මාව ඉන්න දැන් බැලු මෙතන අයියා යද්දට හිඳ කර දෙන්න දෙන්න බැස්සක් මම කොත්තම් දැන් බලමු මේ සතිය 3SK පිටුවෙන් මොනවද බලන්න තියෙන්නේ කියලා. ඔන්න මේ මාසේ 22 වෙනිදා මధు අම්මා එයාගේ උපන්දිනය සමරලා තියෙනවා. ඉතින් මధు අම්මට අපි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ මාසේ 19 වෙනිදා තරු පුංචි දුව එයාගේ උපන්දිනය සමරලා තියෙනවා. ඉතින් පුංචි දුවනියට ලස්සන විශයක් ඉවර තියෙනවා. මගේ දුවේ ජීවිතේ කවමදාවත් ඇටෙන්න එපා. කොච්චර බාධා ආවත් ඉදිරියටම යන්න. හොඳට ඉගෙන ගන්න. සටන්කාරී ලෝකයෙන් බැබළන තරුවක් වන්න. ජීවිතේ යන ප්‍රශ්නවලදී ගඟක් වගේ ඉදිරියට ඇදෙන්න. ඔයාට කවදාකත්ම වරදින්නේ නැහැ මණික. ඔයා තව තවත් ලොකු වෙලා ජීවිතේ දිනලා ලෝකයෙන් බැබළන තරුවක් වෙන්න. ඉතින් වාගේ පුංචි අම්මා තමයි මේ විශ්වයේ වෙලා තියෙන්නේ. අපි ඔයාලට මේ සතිය හඳුන්වා දෙන YouTube channel එකේ නම තමයි Minutes of Chatu කියන්නේ. ඉතින් මේ YouTube channel එකෙත් ලස්සන ලස්සන vlogs ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා Minutes of Chatu YouTube channel එකත් එක්ක. අනේ අයියෝ. ඔන්න ඉතින් හබියට තද වෙලා එයා අපිට කිව්ව හිරකාරෝ දෙන්නෙක් එළියට ගත්තා වගේ තැනකට ගියා මෙන්නේ දැන්වත් යන් එයාට වැඩ තියෙනවයි කියලා. මොකද අපි ඉඳගෙන ආවේ සෞදා. ඉතින් හබිය වැරට යන්න එපේ. ඔන්න ඉතින් හා හා යයි යන් යන් කියලා මම ඉතින් ආයි සපත්ත මේස් දාගෙන ලෑස්ති උනේ ගෙදර එන්න. ඉතින් කුෂියව නම් හබිය ලෑස්ති කළා. ඒ අතරේ අපි කුෂියට එනකොට අනන්දුන්න ගෝල්ඩ් මාරි පැකට් එකක්. ඉතින් එයා මෙතන ඉඳගෙන තමයි ගෝල්ඩ් මාරි පැකට් එක කෑවේ. එයා පැකට් එක මම විසික් කළා. ඉතින් මමයි හබියයි පුංචි කුෂියට කියලා දුන්නා අපි තැනකට පැකට් අරගෙන ආම අපි කාපු බීපු කෑම බීම ඒ තැන්වල දාලා යන්න නැතුව ඒව නැවතත් අපි ගෙදර අරන් ගිහිල්ලා හරි ආකාරව ඉවත දාන්න ඕනේ කියලා. ඉතින් චූටි කාලින් දැන් පුංචි බබාලට මේ දේවල් කියලා දෙන්න එපේයි. අපි දැන් හොරණකොළඹ 120 ප්‍රධාන පාරෙන් ආයි ගෙදර එන ගමන් ඒ අතරේ අපිට හම්බුණා බයිසිකල් රේස් එකක්. ඉතින් මුළු චුට්ට නම් ගන්න බැරි වුණා. කොහොම හරි රේස් එකේ මැද ටික ඔන්න අරගත්තා. අන්න දාවන ශූරීන් ටික දාවන පතේ ඉදිරියටම ගමන් කරනවා. කොහොම හරි ඒකත් බලාගෙන අපි ආවා ගෝණපල තොග කඩේකට ඕට්ස් පැකට් එකක් අරගන්න. මගේ ඕට්ස් එක ඉවර වෙලා ඉතින් මම ආවා ඕට්ස් එක අරගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට කන්නේ ඩයමන්ඩ් ඕට්ස් එක. ඉබට මට හිතුණා අද න්‍යූට්‍රිලයින්ඩ න්‍යූට්‍රිමේටාද කියලා ඕට්ස් එකක් තියෙනව නේද? න්‍යූට්‍රිලයින්නේ න්‍යූට්‍රිලයින්. අන්නේ ඕට්ස් එක අරගන්න ඕනේ කියලා ට්‍රයි කරලා බලන්න. ගානක් ටිකක් අඩුයි. මට හිතුණා චුට්ටක් කාලා බලන්න ඕනේ කියලා. මොකද්ද වෙනස කියලා බලාගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ගෙදර ආවා. මං ගෙදර ආවේ ඇත්තටම බඩිකින්නේ. මොකද බඩිරුම් කරලා කෑවට මගේ ඒ චූටි බණ්ඩිය පිරුන්නේ නැහැ. ඉතින් මං ගෙදර යනකොට අම්මා නූඩල්ස් හදලා තිබුණා. මං ආසම කෑමක්. ඉතින් මහත්තනෙක් පැත්තකින් තියලා මං හොඳට නූඩල්ස් පිඟානක් බෙදාගෙන ටීවී එකත් බල බල නූඩල්ස් ටික කෑවා. ඉතින් අපේ පුංචි කුෂීව වොෂ් දැම්මම මම ගෙදර එක්කන් ආපු ගමන් ඉතින් ඒ සනීපට එයා හොඳට බිම නිදි. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට බලනවා ඇති අයි කුෂී බිම නිදාගන්නේ අයි එයාව ඇඳෙන් තියන්නේ නැත්තේ කියලා. ඉතින් එයා අපිත් එක්ක ගොඩක් වෙලාවට බිමන සෙල්ලම් කර කර ඉන්නේ. ඉතින් එහෙම සෙල්ලම් කර කර ඉඳි තමයි එයාට එහෙම නිින්ද යන්නේ. ඉතින් ආයෙ උස්සලා ඇඳෙන් ගිහින් තියන්න ගියොත් එහෙම එයාව ඇහැරෙනවා. ඉතින් ඒක නිසා අපි එයාව එහෙමම බිම තියනවා නෙට් එකෙන් වහලා. මොකද එතකොට එයා සාමාන්‍යයෙන් පැයක් එකමාරක් විතර හොඳ සැපවට නිදා ගන්නවා. ඇඳෙන් ගිහින් තිබ්බොත් අර ගිහින් තියන ටිකට එයාට අක් ගාලා ඇහැරෙනවා. ඉතින් නූඩුස් ටික කාලා බන් දීපු උනට පස්සේ පුංචි ෂූටවත් පොඩ්ඩක් හුරුතල් කළා.
සාමාන්‍යයෙන් මේක හැමතිස්සෙම කරන්නේ නැහැ. අර නිකන් එයා කියුට් විදිහට ඉන්නවා දැක්කම මට ඉතින් චුට්ටක් එහෙම මෙහෙන් අත ගන්න ඌ අවුස්සන්න හිතෙනවා. ඉතින් ඒක නිසා ෂූටර් ගලුවත් චුට්ටක් අත ගාලා බඩත් පොඩ්ඩක් කුචි කැව්වා. ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අපේ ගෙදර ඉඳලා පොඩ්ඩි කියලා කළු පාට පූසෙක් නිකන් ඉන්න වෙලාවට ඇවිල්ලා පිටු උඩ නැගලා අර කකුල් දෙකෙන් මසාජ් කරනවා. අර පුලුන් කොට්ට වගේ මසාජ් කරන්නේ ওই ෂූටර් තව චුට්ටකින් කරයි. අන්න ඔන්න ඔය විදිහට පිටමැද්ද හොඳට මසාජ් කරනවා ඒ පූසා. දැන් නම් ඉතින් පූසංග පිටු උඩ තියාගන්නේ. හැබැයි ඉතින් ඉස්සර ඉස්කෝලේ යන කාලා කරේ යතේ යොඩක්කුවේ හැමතැනම මගේ පූස තමයි ඉඳියේ. ඊට පස්සේ අපි ආයි ලෑස්තිලා ආවා තාත්ත අම්මලගේ ගෙදර. ඉතින් අර මගේ බෑග් එකේ තිබිච්ච කාබරංග ගෙඩිය ඒක 100ට දෙන්න තමයි අරගෙන ආවේ. ඉතින් ඒක 100ට දුන්නම තාත්ත අම්මලගේ ගෙදර රොකියා හිතේ 100ට මම මස් කුට්ටියක් ගෙනත් දුන්න කියලා හිතාගෙන. අයියෝ අපි පැය භාගයක් විතර එහෙ ඉඳියා. ඉතින් ඒ ඉන්න කුණුත් අර රොකියා 100ගේ කාබරංග ගෙඩිය දිහා බලාගෙන ඉන්නව උට කෑමක් ඉලිතාගෙන. ඉතින් අපි 3-4 පාරක් කිව්වා අනේ ගොම්බල්ලෝ මේ ගෙනාවේ මස් කුට්ටියක් නෙවෙයි මේ ගෙනාවේ කාබරංග ගෙඩියක් කියලා. කොහොමද ඉතින් මේ බල්ලට තේරෙන්නේ නැහනේ නිකන්ද බල්ලා කියන්නේ. කොච්චර කිව්වත් ඌ බලන් ඉන්නේ අර කාබරංග ගෙඩිය දිහා. ඉතින් දැන් උට ඒකෙන් දෙන්න බැහැනේ ඒක. ගෙදර අරන් ගිහලා කපලා කරලා එපැයි දෙන්න කටින් කඩලා කෑල්ලක් දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා 100ත් ඒක අතේ තියාගෙන ඉඳියා. කොහොම හරි ඉතින් අර බල්ලා අනේ අරක දිහා බලාගෙන ඉන්නවා. අර තපසක් රකින්න වගේ. ඉතින් සීයා නැකිట్లా ගියා කඩේට ආපු අඳුරන අය කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් බල්ලා ආයෙ එතෙන්ට ගිහින් සීයාගේ පිටිපසටලා ඉන්නවා. උගේ අර මස් කුට්ටිය උට හම්බ වෙයිද කියලා හිතාගෙන. අනේ මෙහෙම සංසාරයක් නේද? රොකිය දැන් ටිකක් වයසයි. තාත්තාමලගේ ගෙදර ඉඳන් අපි ගෙදර ආවට පස්සේ මම ලෑස්ති උනේ හොරණ පාක්කෙන් ඇහිඳගෙන ආපු කොට්ටම්බ ටික තලලා කන්න. ඉතින් රස කෑමක් මං හිතන්නේ මම මේ කොට්ටම්බ කන්නේ අවුරුදු 3-4කට පස්සේ මං හිතන්නේ. ඉස්සර නම් අපේ වත්තේ ගහක් තිබුණා. ඒනට දැන් ඒතන ගෙඩි හැදෙන්නේ නැහැ. රෙහා පැත්තේ ගහක් තියෙනවා කලාතුරකින් ගෙඩියක් දෙයක් හැදෙන්නේ. තාම මං හිතන්නේ ඒක අර පීදිලා නැහැ. පල දරන්න පීදිලා නැහැ. ඉතින් මේ කුෂියත් එකත් එකතුලා මේ මිටියෙන් තලාගෙන කොට්ටම්බ ගෙඩි ටික කන්න තමයි මම හදන්නේ. ඉස්සර නම් අපි ඔය කොටන් උඩ ගලක් උඩ තව පුංචි ගලක් උඩ තියාගෙන ගල් වලින් තලලා තමයි ඔය කොට්ටම්බ කන්නේ. සමහර ලාට ඇතුළේ තියෙන මදේ චොර චොප්පන් වෙනවා. ඒත් ඉතින් අනකර පොඩි පොඩි කෑල්ල අරගෙන කනවා. මට මතකයි ඉස්සර මේ අර වඳුරුනට මේ මොකද්ද ඒකට කියන්නේ මේ රිලව් නටවන එක්කෙනෙක් ඇවිල්ලා තලපු කොට්ටම්බ ටික ඔක්කොම රිලවට දුන්නා. අනේ ඒ රිලව කෑවේ නෑ. හැමතැනම කඩ කඩ දදා ගියා. කොට්ටම්බත් එක්කත් ගෙවුණු සුන්දර මතසටහන් ගොඩාක් තියෙනවා. ඉතින් ඉස්සර ගෑන් අර දාලා පැණි කජු හදනවා. අම්මෝ ඉස්සර නම් කොට්ටම්බ කාපු තරම. ඉතින් මේ පුංචි කුෂියටත් කප්පලා මේ කෑල්ලක් කඩලා දුන්න කාලා බලන්න. එයාට එයා කෑවිනේ. එයා කොහොමත් අලුතෙන් දෙයක් ආවට ආහම එයාට සැටිස් නම් විතරයි එයා කන්නේ. මම නම් හොඳට කොට්ටම්බ තලාගෙන කෑවා. ඉතින් ඔහොම කොට්ටම්බ එක තලද්දී ළමයෝ කන්නේපා ළමයෝ කොට්ටම්බ දැන් හවසට බඩු දෙල හැදේ. ආ කාලි ඉවරයි. දෙලින්දල හවස පටන් ගත්ත කොට්ටම්බයක් තලාගෙන කන්න. මොනා කරන්නද ඉතින්? අනේ මන් දම්මත් එක්ක තලන්න කලින් කියන්න ඕන. දැන් මන් තුනක් විතර කාලත් ඉවරයි. කොහොම හරි ඉතින් කොට්ටම්බ ටික ඔක්කොම කෑවා. ඉතින් අර කොට්ටම්බකේ අර උඩ ගැට ගාවින් ගාන්න මිටින් ගහද්දිනේ කොට්ටම්බක ගාන්න පියල වෙන් වෙන්නේ නැත්තම් චොර චොප්පන් වෙනවා. හරිද? එහෙනම් මේ විදිහට තමයි මගේ ඊරුදු දවසේ ගෙවිලි ඉවරුනේ. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉඳියට. අපි එහෙනම් ලබන මාසේ, ඒ කියන්නේ පොසොන් මාසේ ඔයාලගේ නිවසට එන්න බලාපොරොත්තු වෙන්. නිවසට නෙමෙයිනේ, ෆෝන් එකට එන්න බලාපොරොත්තු වෙන්. ඔන්න මේසති වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම උත්සන්නයි පරිස්සමෙන් ඉන්න. බයි බයි. අනේ මගිනුයි කුෂියාගිනුයි ෆ්ලයින් කිස් එකක්. බයි බයි.